ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මහලොකුවට කතා කරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව මා හයියෙන් හඬනගෙන මේ අයට ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තිබෙනවා. මොකද අද මේ පරාජයේ වියරුව දරා ගන්න බැරි නිසා දවසින් දවස අපේ ජනාධිපති අපේක්ෂකවරයාගේ ජනතාවගේ එවැගේම ඇල්ම බැල්ම දැක්ම ජනතාවාදී වැඩපිළිවෙල අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් විහිද යම් යම් කරුණු කාරණා බැලුවම මේ අය පැහැදිලිවම අද මේ පරාජය පිළිගනිමින් යන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා රට තුල පීසනයක් මවන්න රට තුල මේ මැතිවරණ ප්‍රජාතන්ත්‍ර විරෝධී වැඩියට කෙරෙනවයි කියලා පෙන්වන්න අතනින් මෙතනින් දැන් පොඩ පොඩ කොනිත්තගෙන එනවා. ඉතාමත්ම ප්‍රබල ලෙස දැන් කෙලින්ම ඍජුවම අපේ අය මර්ධනය කරන්නට ලක් කරන්නට කටයුතු කරමින් ඉන්නවා. පෞගිය මැතිවරණ දෙකම 2015 ජනවාරි 8 වෙනිදා තිබිච්ච ජනාධිපතිවරණයත් 2015 අගෝස්තු 17 වෙනිදා තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණත් ඉතාමත්ම සාධාරණ මෙතෙක් ඉතිහාසයේ තිබිච්ච නිදහස් හා සාධාරණ මැතිවරණයක් බවට විදේශ නියෝජිතයින් පවා පැහැදිලිවම පිළිගෙන තියෙනවා. අපි හදපු මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මං හිතන්නේ එහා ගිහිල්ලා ඒ අය නැවත වරක් අපි දකිනවා මොකක් හරි යම් කිසි අලකලංචියක් පෙන්නල ඒ තුලින් ජයග්‍රහණය කරන. ඉතාමත්ම අකාරුණික දේවල් මේ මැතිවරණදි කරන්න ලෑස්ති වෙන්න එපා. ඒ වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් අපි මේ සටන මෙහෙवला සජිත් ප්‍රේමදාස මැතිතුමාව ජයග්‍රහණය කරන්න මේ රටේ 7 වෙනි විධායක ජනාධිපතිවරයා බවට පත් කරන්න කටයුතු කරමින් ඉන්නවා. මේගොල්ලන්ට කරන්න පුළුවන් මේගොල්ලන්ගේ පාලනයක් යටතේ නැවත ගැටුම් හදන්න පුළුවන්. නැතුව නැවත ගැටුම් නිර්මාණය කරන්න පුළුවන්. නැවත මේ රට මෙලෙච්ඡත්වයට ගෙන යන්න පුළුවන්. නැවත මේ රට අපිව ගෝත්‍රවාදී යුගයකට ගෙන යන්න පුළුවන්. නැවත අපිව එකිනෙකා අතර සැකය, වෛරය, අවිශ්වාසය ඇති කරන්න මේගොල්ලන්ට පුළුවන්. එහෙනම් මේගොල්ලන්ට මේ රට තුල හදන්න පුළුවන් සමගියක්, මේ රට තුල හදන්න පුළුවන් සංහිඳියාවක්, මේ රට තුල හදන්න පුළුවන් එකමුතුකමක් නැහැ. මොකද මේගොල්ලන්ගේ මුළු මැතිවරණ ව්‍යාපාරය තුලම මේගොල්ලෝ නැවත මේ හදන්නේ සිංහල, මුස්ලිම් දෙමළ අපි තුංගල්ලම්ම වෙනස් වෙන් කරලා නැවත ජාතිවාදී පෝෂණය කරන්න පුළුවන්ද කියලා තමයි නැවත මේගොල්ලෝ හදන්නේ.